ආයුබෝවන් සවිකිචන YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම රාමෙන් නූඩල්ස් රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් අපි බලමු රාමෙන් නූඩල්ස් එක කොහොමද රසට හදන්නේ කියලා. ඔන්න අද මම හදන්නේ කොත්තුමී වලින්. ඉතින් කඩේ ගිනි ගණන් දීලා කනවට වඩා මේ විදිහට ඔයාට රසට ගෙදෙද්දි හදා ගන්න පුළුවන්. මම මේකට සුදු ලුණු බික් දෙකක් මේ විදිහට අරගෙන හීනියට වෙන්න කපාගත්තා. ඒකටම ඔයාට පුළුවන් ඒකට එකතු කරගන්න ලීක්ස් හීනියට කපාගෙන, එහෙම නැත්නම් ලුණු කොළ හීනියට කපාගෙන එකතු කරගන්න පුළුවන්. මම මෙතෙන්දි කරපිංචා කිනිත්තකුත් අරගත්තා. ඉතින් මේ විදිහට කරපිංචා කිනිත්තත් සෝරගෙන මම නූඩල්ස් එක තැම්බෙන්න තියාගන්නවා. ඉතින් උණු වතුර ටිකකට මේ විදිහට නූඩ්ස් එක කලලා දාගෙන විනාඩි දෙකක් විතර ඔයා තඹ ගන්න. මේක ගොඩ වෙලා තඹ ගන්න නෑ අපි. ඉතින් මේ විදිහට නූඩ්ස් එක තඹ ගන්න මේ පැකට් දෙකත් අපිට ඕනේ. ඒකෙන් මම තෙල් තියෙන පැකට් එක දාගන්නේ නැහැ, කුඩු එක විතරයි දාගන්නේ. ඉතින් මේ විදිහට නූඩ්ස් එක දෙපැත්ත හරව ගනිමින් විනාඩි දෙකක් විතර තඹ ගන්න. දැන් අපි නූඩ්ස් එක තැඹුණාට පස්සේ මේ විදිහට වතුර පෙරාගමු. ඉතින් මෙන්න මේ විදිහට තියෙන නූඩ්ස් එක. ඔන්න දැන් ඔයා පාචනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් මේසැහැඳි දෙකක් එකතු කරගන්න. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ අපි හීනියට කපාගත්තු සුදු ලුණු ටික එකතු කරගමු. සුදු ලුණු ටික ලස්සන පාටක් එනකන් ඔයා බැදගන්න. ඔන්න දැන් මම එකටම කරපිංචා ටිකත් එකතු කරගත්තා. කරපිංචා ටිකත් එකතු කරගෙන මේ විදිහට ලස්සන පාටකට ආවට පස්සේ මම ඒකට එකතු කරගන්නවා සෝයා සෝස් මේසැහැඳි එක හමාරක්. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මාව සබ්ස්ක්‍රයිබ් කරපු ඔයාලව. ඔයාලට ගොඩාක් ස්තුතියි, ගොඩක් ආදරෙයි. අලුතෙන් මගේ චැනල් එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ඔයා ගොඩක් ආදරෙන් මගේ චැනල් එකට පිළිගන්නවා. ඉතින් වීඩියෝකට පහලින් එන සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා බෙල් එකත් ඕල් කරන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. මම ඒකට රසානුව, සැරානුව, කැලමිරිස් එකතු කරගත්තා. එකතු කරගෙන එකටම සීනි තේ හන්දක් එකතු කරගෙන කොත්තුමී පැකට් එකේ තියෙන කුඩු පැකට් එකත් මේකට එකතු කරගත්තා. එකතු කරගෙන කලවම් කරගත්තා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ඇල් වතුර මේසැහැඳි තුනක්. ඒකත් එකතු කරගෙන ඔයා විනාඩියක් විතර මේ මිශ්‍රණය ලිපේ තියාගන්න. ඉතින් මේ විදිහට හදාගත්තාම ගොඩාක් රසයි අපේ රාමෙන් එක. ඔන්න දැන් අපේ සෝස් එක රෙඩි. දැන් අපි මේකට එකතු කරගමු නූඩ්ල්ස් ටික. ඉතින් මේ විදිහට එකතු කරගෙන ඔයා හොඳින් මිශ්‍ර කරගන්න. ඉතින් ඔන්නේ විදිහට තමයි මම රසම රසට රාමෙන් නූඩ්ල්ස් එක හදාගත්තේ. ඉතින් මම මේක තවත් රස කරගන්න ලීක්ස් ටිකක් එකතු කරගත්තා. ඉතින් ඔයාලඟ ලුණු කොළ තියෙනවා නම් ලුණු කොළ උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයත් මේ විදිහට හදලා බලන්න. මේක පොඩි කාලෙකින් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඉතින් හදලා බලලා කමෙන්ට් එකකුත් එකතු කරන්න. ඉතින් අපි නැවතත් රසබර වීඩියෝ එකකින් හමු වෙමු. මගේ වීඩියෝ එක නරඹුවාට ඔයාලට ගොඩාක් ස්තුතියි.